සහස්ස වත්තුව මේ නම ඇති පොතේ කතා 95ක් තිබේ එබැවින් ඒ සිංහල වත්තුවට වඩා තරමක් විශාලය සහස්ස වත්තුව සීල වත්තුවට පසුව සම්පාදිත වූවකි එහි ව්‍යාකරණ දෝෂ බොහෝය සීහල වත්තුවේ එක් පිටක සදොස්තන් දෙකක් තිබේ නම් සහස්ස වත්තුවේ එක් පිටක සදොස්තන් 10ක් 12ක් සෙවිය හැක රසවාහිනිය සම්පාදිත වූයේ මේ සහස්ස වත්තුව සකස් කිරීමෙනි රසවාහිනිය සම්පාදිත වූ පසු සද්ධර්මාලංකාර නැමැති සිංහල පොතට ඒ කතා වස්තු ගන්නා ලදී සහස්ස වත්තුව ඉතා කෙටියෙන් දැක් වූ කතා රසවාහිනියේ තවත් විස්තර යොදා විශාල කොට තිබේ සහස්ස සහස්ස වත්තුවේ තත්වය දැනගැනීම සඳහා එයින් කතා කීපයක අනුවාදය මෙහි දක්වනු ලැබේ සද්ධාතිස්ස ඇමතියාගේ කතාව ලද්දිව සද්ධාතිස්ස මහරජතුමා රාජ්‍ය කරන කල්හි සුළුන්නරු ගමේ වැසි තිස්ස නැමැති ඇමතියෙක් අනුරාධපුරයට අවුත් රාජ සේවයකට තමාගේ නිවසට හැරී යන්නේ තාල චතුස්ක නැමැති තැනදී සුදර්ශන ප්‍රධාන ගරයෙහි නිවසේ පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ දැක උන්වහන්සේගේ පාත්‍රය රැගෙන සිය නිවසට ගොස් ආහාර නොලැබ තමාත තිබුණු කහවණු වටද්දී බත් මුලක් රැගෙන යන මිනිසෙකුගෙන් ඒ රැගෙන පිණ්ඩපාතය දුනි. තෙරුන් වහන්සේ කරුණසලකා විදසුන් වඩා රහත් වී ඒ බත වැළඳුවේය. ඒ දුටු රජුගේ ඡත්‍රය අධිගෘහිත දේවතාවා සාදුකාර දුනි. රජතෙමේ ඇමතියා ඔහුගේ මව්පියන්ද කැඳවා ඔවුන්ට වඩමන් නුවර බත්ගම් වශයෙන් දුන්නේය. ඉන්පසු කලක පිටුවල නම් තන කඳවුරක් සාදවන කල්හි ජලය දුර්ලභ විය. එකල්ලේ දේවරු ඔහුට ඉබේ හටගත් විලක් පෙන්වූහ. ඒ විලෙන් පැන් කලයක් ගෙනා විට ඇමති තෙමේ කාල ගෝසා කරවා එතනට පැමිණි 30,000ක් භික්ෂුන් වහන්සේලාට පැන්දීම කළේය. රජතුමාගේ ඡත්‍රය අධිගෘහිත දේවතාවා නැවත සාදුකාර දුනි. එවිට රජතුමා ඔහු කැඳවා කොටදොර අන්තර ගංගා නම් තැන ඔහුට නින්දගම් කොට දුනි. එක් දිනක් ඇතුළු ගම් බලා යන ඇමතියා මොනර මස් කනු කැමැති විය. පිරිවරෙහි වූ මිනිසුන් බොහෝ දෙනාගෙන් විමසූ නමුත් මොනර මස් ලබා ගත නොහැකි විය. දේවතාවෝ ඒ දැක බොහෝ මොනර මස් පිළියල කොට ඔහුට දුන්හ. හිතමේ සංඝයාට දද දී ඒ මස් අනුභව කළේය. ඒ දැක රජුගේ ඡත්‍රයේ අධිගෘහිත දේවතාවා සාදුකාර දුනි. පසු කලක රජතුමා සෑගිරියට ගොස් මේ ඇමතියා සමග එක්ව එහි අම්බස්තල සෑය සිරියල් විලේපනයකින් ආලේප කළේය. ඒ ඇමතියා 12,000ක් භික්ෂුන් වහන්සේට සිරියල් පැහැති සිවුරු පූජා කළේය. ඒ භික්ෂුන් වහන්සේලා සිවුරු පොරවාගෙන මහා සෑය වැද බස්නා කල්ලි රජද ඇමතියාද බලා සිට ප්‍රීතිමත්ව සෝවාන් ඵලයට පැමිණියහ.